ඉතින් අදත් අපි අලු ශාකයක් පිළිමඳ තොරතුරු රැගෙනමේ පැමිණි. ඉතින් අද අපි කතා කරන්නේ මුරුංගා කියන ශාක්‍යය. මුරුංග කියන ශාකයේ ඉන්දියාවෙන් අපට ලැබුණු ශාකයක් ලෙස හඳන්නන්න පුළුව. එහි නාමය දෙස බලන විටත් ඒ බවපට වැටහෙනවා. මුරුංග කියන්නේ දැවන්ත පෝෂණ ගපඩාවක් ලෙස ආදුන්නන්න පුළුව. වසිවිසවලින් තොරවල් ගතහැකි ආහාරැල්ලෙසත්. මුරුංගා අඳුරන්නන්න පුළුවන්. අප්‍රිකානු මහද්දීපය කියන්නේ මන්ද පෝජනයෙන් අංක එකට පත් වූ ප්‍රදේශයක් බව අපිදාන්නවා. එහි මන්ද පෝජණය තුරන්කිරීම සඳහා මූලික වූ ශාකයක් ලෙස මෙම මුරුංගා හඳුරවන්න පුළුව. ඔවුන් තුම්වේලටම මුරුංගා ආහාරලෙස ලබාගෙන තිබෙනවා මුරුංගගසේ කොල, පෝතු, මල් කරල් එම ආහාර් සඳා යොදාගෙන තිබෙන. ඔවුන් ජීවේ ශාකයලෙස නම්කර ඇත්තේද එම මුරුංගා ගස එම ප්‍රදේශයේ ජෑක්‍රහණය ලබාගත් නිසායි. ලංකාවේ දුස්කර පාසල්ලලට ආහාර සැකසීමේදී පවා මොරංගා අනිවාරම යොදාගැනීම සිදුවෙනම්. මුොරුංගා මැල්ලුමක් ලෙස සකසා ඒ ආහාරය සඳහා එක් කරන්නේ එම කාර්ියස් සම්පාධනය කිරීම සඳයි. ඇති පෝෂණය හේතුකොටගෙන යුරෝපයේ රටවල් පවා ජනතාව මෙමගසී පත්‍රකුඩු කර තබාගෙන ආර සඳහා එකුතු කරගැනීම සිදු කරනවා. ඉතින් මුරුංගාාවට පවතින පෝෂණ පධර්ථ පිළිබඳදවත් අප විමසා බලමු. මෙහි ඇමයිනෝ අම්ලේ සියයට විස්සක් තියක් පමණ අඩංගුවෙනවා. ප්‍රතිව ක්ෂිකාර්ක වන සුපඔක්ෂයිට්සිිුටේස් ලූගොටයියන් ක් හ කැටලෙස් මුරුගා තුළ දක්නට ලැබෙෙනම්. මොරුංගාවල පවතින ගුණ පිළිබඳවත් අපි විමසාපලම්. පිළිගානාසක වනේ ඉතා ඉහල අගයක් මේ පුරුන්ගා තුළ දක්න ලැබෙන. මොලේට විසරණය වන බැවින් මොලේ පිළිකා මර්ධනය කිරීමට හැකියාවක් පවතිනවා. බැක්ටේරයා නාසක හා දිලිරනාාසක සහ වරස් මර්ධන හැකියාවක් මුරුංගා තුළට පවතිනවා. ද්‍යවස්තු ආශත්‍රිත රෝග මර්ධන කිරීමේ හැකියාවදද முරங்கාවලට තිබෙනවා. කොලස්ටரோල් පාලණි කිරීම உන අඩුකිරීම තුවල සනීපකිරීම வලපපු ආදීරෝග වලක්වාගැනීම අග්ඥ්‍යාසය ඉන්සිුලින් ශ්‍රාවය උත්තේජනය කිරීමෙන් දියවැඩියාව පාලනි කිරීමේ හැකියාවது පෞතිனா.මௌකිරිශරාවය වර්ධනි කිරීමේ හැකියාවද මේ තුළ දක්න ලබෙනවා. විටමින් A මුරங்கාවල බහුලො අඩங்குවැවින් S, සාම ඉස්සකිස් සහසරීරයේ නොපි්ச்சேද පටක ස්රාාවීය ග්‍රන්තිය හා නිර්ණාල ග්‍රන්ත නිරෝගියෝ තබාගනීමටද උපකාර වෙනවා. முරங்காාවලින් சරீரே விசைவත් කළ හැකිියාවද පවතිනෝ. ඇතුම සහ සෙමවැලවීම හැකියාව මේ මුරුங்கා තුළ දක්නල්ලබෙනවා. මුරங்கා தைරයි් பிர්‍රන්ත රෝගවලට මනා අවස දෙයක් ලෙස දාගනීමට හැකියාවක් තිබෙනවා. වල යකන ප්‍රමාණය ඉතා ඉහල බැවින් රුද්දිරේ ඉමෝක්ලොබින් වර්තනයටද හේතු වෙනවා. අක්මාව ආශත්‍රිත රෝගද වලක්කාලීමට හැකියාව පවතිනෝ. මොරගාාවල ඇත්ති ඩයි යුරේශිස් කිින ගුණය නිසා වකුගඩු ආරක්ෂාවීමද සිද වෙනවා. ඉතින් මරුංගාාවල පවතින තවත් ගුණ පිළිබඳු සඳහන්කරනවා නං එම මුරුංගාාවල <murunga> විටමින් C ප්‍රමාණය දෙස බලන විට දොඩංගෙඩියක ප විටමින් ප්‍රමාණයට වඩා හතර පස් ගුණයක් අඩංගු වෙනවා. එසේම මුරුගාාවල කොළව පවතින කැල්සියෙන් ප්‍රමාණය කිරීවල පවතින කැල්සියෙන් වලට වඩා හතරගුණයක් වෙනවා. මුොරුංගාාවල පවතින පොටැසියම් ප්‍රමාණය කෙසෙල් ලොළමෙන් තුංගුණයක් වෙනවා. රුංාවල තිබෙන යකඩ ප්‍රමාණය නිවිති කොළවල පවතින යකඩවලට වඩා දෙකුණේකටත් වඩා වැඩි බව සඳහන් කරනවා. ආහාර වර්ග සැකසීමේදී මස් මාලුවලට මෙන්ම කකුළුවන් ඉස්සන් සැකසීමේදී මුරුංගා කොල යට එක්කර ගැනීම ගෘහණියන් විසින් සිදුකරන්නේ පෝෂණ ගුණය වැඩකිරීම සඳහාය. මුරුංාගසේ පොතුද බෙහෙස් සඳහා යොදාගනු ලබන බව ආයුරේදය සඳහාවෙන විස සාහිත සතුන් දෂ්ට කළ විට විස ඉවත් කිරීමට මෙම සාකය යොදාගනු ලැබෙනවා. ඉන්දියාවේ වර්ණකයක් ලෙස ආහාර පාට වර්ණකයක් ලෙස මුරුංගා කොලගුඩු කර සාදාගන්නා වර්ණකය යොෝදාගනීම සිදුවෙනවා. ඉතින් ඔබත් ඔබේ ගෙවත්තට එකතු කරගතතු සාකයක් ලෙස මුරුංගා සාාක්‍යය දැක්විය හැකර. ඉතින් මෙමපෝෂණ ගස අද ඉක්මනින් ඔබේ ගෙවත්තට එක්කරගන්න කියලත් මම යෝජනා කරන ඉතින් චැනලක සබ්්‍ර් කර නැත්තම් ෙල්ලයි කරන එක ටච් කරල නැත්තන් අනිවාරයමටච් කරන්න අප වීඩියුවක් දමු සැනින් ඔබට දැනගැනීමට හැකියාව ලැබෙන්නේ එම කාරෙත් කළහෝතුන් ඉදින් සියලු දෑනටම සුබදවසක්කේව කියලා ප්‍රාථන ක්‍රමින් අලු ශාකය කිළිබ තුරැගෙන පැමිණින බලාපොරතුවයෙන් සෞගන්නන අයිබුවන්.